අයිබෝන් සුබ සන්ධ්‍යාවක් කියන මම මේ හවසක කතා කරන්න ගත්තේ මම ඔප්ටොමෙට්‍රිස්ට් කුමාරි කටුකුරුදරත්නායක විශේෂ වීඩියෝ එකක් කරන්න හිතුවා කෙටි වීඩියෝ එකක් මේකෙදි අද දවසේ මේ ආපු ගැටලු ගොඩක් වෙනුවෙන් කතා කරේ මේ ෆේස් ෂීල්ඩ් එක මේක දැන් අපේ ජීවිතේට අලුතෙන් එකතු වෙච්ච දෙයක්නේ මේ ෆේස් ෂීල්ඩ් එකත් එක්කලා කණ්ණාඩියක් දාන කෙනෙක් විවිධ ගැටලු ගොඩකට මූණ දෙනවා මම දවස ගානේ ඒක එවැනි අයත් එක්කලා වැඩ කරනවා ඒක නිසා මම අද හිතුවා මේක ඇත්තටම ඔබට කියන්න ඕනි කියලා මේ කණ්ණාඩියක් දැන් මෙහෙම කණ්ණාඩියක් දාන ඔබ මේකට උඩින්නේ ෆේස් ෂීල්ඩ් එක දාන්නේ නිතරම එන එකක් තමයි මේ කණ්ණාඩිය ඇද වෙලා එක්ක කෑලි ගැලවිලා මේ වගේ විවිධ ප්‍රශ්නත් එක්කලා මාව හම්බ වෙන්න ඔබ නිතරම එනවා ඒක නිසායි හිතුවේ ෆේස් ෂීල්ඩ් එකත් එක්කලා ඒකත් ආරක්ෂා කරගෙන තමන්ගේ කණ්ණාඩියත් ආරක්ෂා කරගෙන කොහොමද මේක පාවිච්චි කරන්නේ කියලා පොඩි වීඩියෝ එකකින් කියලා දෙමු කියලා ඒකයි මේ කරන්න යන්නේ කණ්ණාඩිය හැම වෙලේම මම හිතනවා මෙහෙම කරොත් පෙනේවි මේ ෆේස් ෂීල්ඩ් එකේ මේ ඒකෙත් තියෙනවා නෝස් පෑඩ් එකක් වගේ එකක් නෝස් බ්‍රිජ් එකක් එතකොට ඔබේ කණ්ණාඩිය හැම වෙලේම මේ නෝස් බ්‍රිජ් එකත් එක්කලා මේ විදිහට සමපාත වෙන්න දාන්න. දැන් ඔබ මේක මෙහෙම දානකොට ගොඩක් වෙලාවට එන්නේ ඔබේ මෙතන තියෙන නෝස් බ්‍රිජ් එකේ ඔබේ කණ්ණාඩියේ තියෙන මේ මෙන්න මේ කොටස මං කියන්නේ මේ නහයට හිර වෙන කොටස මෙන්න මෙතන කණ්ණාඩියේ තියෙන මේ කොටසත් එක්කලා මේක මැච් කරගන්න බැරි වුණාම තමයි ඔබ මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ. ඒක නිසා ඔබ මේක දානකොටම කණ්ණාඩියක් දාන කෙනෙක් මේ ෆේස් ෂීල්ඩ් එක දාන හැම වෙලේකම කණ්ණාඩියේ මේ නෝස් බ්‍රිජ් එකත් එක්කලා ෆේස් ෂීල්ඩ් එකේ නෝස් බ්‍රිජ් එක කියන කොටස හරියට මැච් ඒ කියන්නේ හරියට ඒකට සෙට් වෙන විදිහට දාන්න. ඒතර ඔබ කණ්ණාඩිය දැම්ම වගේම තමයි මේක දාන්නේ. එතකොට මම මේකේ මේ දැන් විවිධ රාමු කීපයක් දැන් මේක ගත්තොත් වටේටම රාමුවක් තියෙන එකක්. එතකොට මේක වගේ ගත්තොත් මෙටල් එකක්. එතකොට මේ මෙටල් ෆ්‍රේම් එකක තියෙන ප්‍රශ්යක් මේ නෝස් පෑඩ්ස් තියෙනවා මේ වගේ පොඩි නහය අල්ල ගන්න පුංචි පෑඩ්ස් දෙකක් තියෙනවා. ඒතර මෙහෙම එකක් තියෙන කෙනෙක්ට ෆේස් ෂීල්ඩ් එක දානකොට එහෙම කණ්ණාඩියක් නෝ ඔබ ළඟ තියෙන්නේ. එතනදිත් ඔබ හරි සැලකිලිමත් වෙන්න මේ මෙන්න මේ විදිහට ඒ කියන්නේ මේ එලියෙන් බැලුවොත් මෙන්න මේ වගේ පෙනුමක් තමයි ඒකේ තියෙන්නේ. ඒ කියන්නේ ඔබේ නෝස් බ්‍රිජ් නෝස් පෑඩ්ස් දෙක මැද්දෙන් තමයි මේ ෆේස් ෂීල්ඩ් එකේ තියෙන නෝස් බ්‍රිජ් එක කනෙක්ට් වෙන්නේ. අන්න ඒ විදිහට ඔබ මෙන්න මේ වගේ කණ්ණාඩිය දැම්මොත් ඔබේ කණ්ණාඩියට හානියක් නැහැ. පේනවද? මේ විදිහට කණ්ණාඩිය දැම්මොත් ඔබේ කණ්ණාඩියේ කිසිම හානියක් නැතුව ඔබට මේක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒකෙම දැන් මේ ෆුල් ෆ්‍රේම් එකක් අපි බැලුවා ඊට පස්සේ මෙටල් ෆ්‍රේම් එකක් මේක ඇවිල්ලා හාෆ් මේ විදිය කණ්ණාඩි තියන අය ඉන්නවා. එතකොට මේකේ ආයෙත් තියෙන බ්‍රිජ් එක මේ වගේමයි නෝස් පෑඩ්ස් නෙමෙයි. ඒ වගේ වෙලාවටත් ඔබ හැම වෙලෙම මේ විදිහට මේක ඇතුලෙන් ওই විදිහට සෙට් කරගන්න බලන්න. මෙන්න මෙහෙම සෙට් කරගත්තාම කණ්ණාඩියයි ෆේස් ෂීල්ඩ් එකයි දෙකම ආරක්ෂිතයි. ඒකයි මට කියන්න ඕන උනේ. මොකද මේ විදිහට ඇඩ්ජස්ට්මන්ට්ස් එක්කලා කණ්ණාඩි මේ දවස් ටිකේ ගොඩාක් එනවා. ගොඩාක් දෙනෙක් කියන කතාව මේ ෆේස් ෂීල්ඩ් එක නිසානේ මේ ෆේස් ෂීල්ඩ් එක හින්දා හරි අමාරුයි කණ්ණාඩිය මේන්ටේන් කරන්න කියලා. මම දැන් මේ අද විශේෂයෙන්ම කියලා දුන්නේ මෙන්න මේ විදිහටයි ෆේස් ෂීල්ඩ් එකත් එක්කලා කණ්ණාඩිය දාන්නේ. මේක ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න මොකද ඔබේ කණ්ණාඩියත් ඔබට මේ ෆේස් ෂීල්ඩ් එක වගේම වටින නිසා මේක ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. ගොඩක් ස්තුතියි කෙටි වීඩියෝ එකක් කරේ අද දවසේ ආපු ගොඩාක් ගැටලු වලට උත්තරයක් විදිහට. ස්තුතියි. නැවතත් ඒ වගේම වීඩියෝ එකකින් අපි හමු වෙමු.